මේ විදිහට කෑම පාලනය කළොත් දින 7කින් කිලෝ 5ක් බර අඩු කරගන්න පුළුවන්. ශරීරයේ මහත් වීම එහෙමත් නැත්නම් ශරීරයේ විවිධ ප්‍රදේශවල අනවශ්‍ය ලෙස මේදය තැන්පත් වීම කියන්නේ අද සමාජයේ බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. මේ නිසා අපේ උසට නොගැලපෙන ලෙස ශරීරයේ බර වැඩිවීම සිදු වෙනවා. අපි හැමෝටම අපේ උසට සරිලන ලෙස පවත්වා ගත යුතු ශරීර බර ප්‍රමාණයක් තිබෙනවා. මේ සඳහා ජාත්‍යන්තර සෞඛ්‍ය වේදීන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ සමීක්ෂණය කරලා සකස් කරපු ජාත්‍යන්තර ප්‍රමිතියක් තියෙනවා. මේ හඳුන්වන්නේ BMI අගය කියලා. එහි තේරුම වෙන්නේ බොඩි මාස් ඉන්ඩෙක්ස් එහෙමත් නැත්නම් ශරීර ස්කන්ධ දර්ශකය කියන එක. සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුගේ නම් මෙම අගය 18.5 24.9 අතර පැවතිය යුතුයි. මේ සොයා ගැනීමට ඔබේ උසහා බර නිවැරදිව අවශ්‍ය වෙනවා. මෙලෙස අධික ලෙස ශරීරය මහත් වෙලා ශරීර බර වැඩිවීමට බලපාන මූලිකම සාධකය වෙන්නේ ව්‍යායාම් අඩුකම හා අපේ නරක ආහාර පුරුදු. ඇත්තටම වර්තමානයේ වෙන විට බොහෝ දෙනෙක් රැකියා කරන්නේ පරිගණකයක කොටු වෙලා. ඉතින් දවස 30ම එකම තැනක වාඩි වෙලා ඉන්න එක තමයි අපිට බොහෝ විට කරන්න තියෙන්නේ. ඒ වගේම කාර්යබහුලත්වයක් එක්ක පාන් පිටි වැඩි වශයෙන් අඩංගු වන ක්ෂණික ආහාර වර්ග හා තෙල් වැඩි වශයෙන් අඩංගු වන කොත්තු රයිස් වගේ දේවලුත් අපිට නිතරම ආහාරයට ගන්න සිද්ධ වෙනවා. උදේ ආහාරය මගහැරී යාම නිසා දහවල් සහ රාත්‍රී ආහාර පමණ ඉක්මවා ගැනීමටත් මෙම වේල් අතරතුර සීනි හා ලුණු අධික ලෙස යෙදූ සුළු සුළු ආහාර පාන ගැනීමටත් අපි පුරුදු වෙලා තියෙනවා. ඉතින් මේ දේවල් නිසා අපේ ශරීර බර සෞඛ්‍යයට බොහොම අහිතකර ලෙස වැඩිවීම සිදු වෙනවා. ඉතින් ඔබත් අධික ලෙස ශරීර බර වැඩිවීම නිසා පීඩාවට පත් වී සිටින කෙනෙක් නම් අද විශ්ම ලෝකයෙන් අපි අරන් ආවා ඔයාට සුබම සුබ ආරක්ෂාවක්. අපිට පුළුවන් ඔයාගේ බර සතියක් වගේ කෙටි කාලයක් තුල අඩු කරලා දෙන්න. සන්තෝසයි නේද? හරි. එහෙනම් මේ කියන දේවල් වලට හොඳින් සවන් දෙන්න ඕන. මේක ආහාර පාලන වැඩසටහනක්. ඔය ඩයට් කරනවා කියන්නේ අන්න ඒ වගේ එකක්. මේ ආහාර පාලන වැඩසටහන හරියටම අනුගමනය කරපු ලෝකේ අති විශාල මිනිසුන් ප්‍රමාණයක් සාර්ථක ලෙස තමන්ගේ ශරීර බර සතියක් වැනි ඉතාමත් කෙටි කාලයක් තුල අඩු කරගෙන තියෙනවා. ඉතින් මේ වැඩේ හරියට දවස් 7ක්, ඒ කියන්නේ සතියක් අපි කියලා දෙන විදිහට කළොත් අනිවාර්යයෙන්ම ඔබේ ශරීර බර අවමය කිලෝ 5කින් අඩු කරලා දෙන්න අපි පොරොන්දු වෙනවා. මේ ආහාර පාලන වැඩසටහන නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියන ඩයට් ප්‍රෝග්‍රෑම් එක සකස් කරලා තියෙන්නේ ජෙනරල් මෝටර්ස් නැමැති ඇමරිකාවේ රථවාහන නිෂ්පාදනය කරන සමාගමක සේවක පිරිසක් විසින්. ඒක නිසා මේක ලෝ පුරා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ජෙනරල් මෝටර් ඩයට් යන නමින්. හරි, වැඩි කතා බහකින් තොරව දැන් ඔබ නොයවසිල්ලෙන් බලා සිටින ඒ ආහාර පාන වැඩසටහන ගැන කියලා දෙන්නයි යන්නේ. මේක හරිම පහසුයි. දවස් 7ක් අපි කියන පිළිවෙලට කෑම ගන්න. එච්චරයි. විශේෂ ව්‍යායාම, ඖෂධ, මේද අඩු කරන බීම වර්ග ඕන වෙන්නේ නැහැ. හැබැයි අවංක වෙන්න ඕන. වැඩි හරියටම කරන්න ඕන. එච්චරයි. වැඩේට කලින් බර මැනගන්න. ඉනේ වට ප්‍රමාණය හරියට මැනගන්න. පුළුවන් නම් අර අපි මුලින් කියපු BMI අගයත් හොයලා ලියාගන්න. හොඳයි, එහෙනම් පටන් ගමු. අගින් පසු එළඹෙන සතිය තුල ඔයාගේ සුපුරුදු ආහාර රටාව සම්පූර්ණයෙන්ම අමතක කරන්න ඕන. අපි කියලා තියෙන කෑම වලට අමතරව එක ටොෆියක්, ප්ලේන් ටියක් අඩුම ගානේ රට කජු ඇටයක්වත් කන්න බෑ. සතියේ සෑම දවසකම වතුරු ඉදුරු 10 බැගින් බොන්න ඕන. ඊට වැඩියෙන් වතුර බිව්වට කමක් නැහැ. හැබැයි අඩු වෙන්න නම් බෑ. එතකොට උදේට, දවල්ට, හවසට කිරි, ප්ලේන්ටි, පළතුරු විෂ බීම හෝ වෙනත් කිසිම බීමක් බෑ. අපි කිව්වොත් ඇරෙන්න. පළවෙනි දවස පළතුරු. හැබැයි කෙසෙල් තහනම්. මුළු දවසටම කන්න පුළුවන් පළතුරු විතරමයි. හැබැයි කෙසෙල් තහනම්. කොමඩු වැඩිපුර කනවා නම් ගොඩක් හොඳයි. තමන්ට කැමති තරමක් කන්න පුළුවන්. ප්‍රධාන වේල් 3 4 උනත් කන්න පුළුවන්. සලාඩ් එකක් හදාගත්තත් කමක් නැහැ. හැබැයි සීනි රසකාරක මුකුත් දාන්න බෑ. අනිවාර්යෙන් වතුර වීදුරු 10ක් බොන්න ඕන. වෙන කිසිම බීමක් බොන්න බෑ. අඩුම ගානේ පළතුරු විෂ එකක්වත් බෑ. මේ ටික ඇරෙන්න වෙන කිසිම දෙයක් කරන්න අවශ්‍ය නැහැ. ව්‍යායාම කළත් නොකළත් වරදක් නැහැ. හරි, දැන් අපි බලමු දෙවනි දවසේ කොහොමද කන්න බොන්න ඕනේ කියලා. දෙවනි දවසේ එළවලු. හැබැයි අල, බතල, බීට්රූට් තහනම්.
මුළු දවසටම කන්න පුළුවන් එළවලු විතරමයි. හැබැයි අල බතල බීට්රූට් කියන දේවල් තහනම්. අවශ්‍යම නම් උදේට එකම එක ලොකු අල ගෙඩියක් කෑමට එකතු කරගත්තට කමක් නැහැ. එළවලු තම්බල හරි සුප් එකක් හදලා හරි ගත්තට වරදක් නැහැ. කලින් කිව්වා වගේ වතුර වීදුරු 10 නම් අනිවාර්යෙන්ම බොන්න ඕන. තුන්වෙනි දවස පළතුරු සහ එළවලු. හැබැයි කෙසෙල් අල බතල බීට් තහනම්. තුන්වෙනි දවසේ අපිට පළතුරු එළවලු කියන දෙවර්ගයේම ඕන තරම් කන්න පුළුවන්. හැබැයි කෙසෙල් අල බතල බීට් කියන දේවල් සපුරා තහනම්. ඊට අමතරව වතුර වීදුරු 10 අනිවාර්යෙන් බොන්න ඕන. හතරවෙනි දවස කෙසෙල් හා කිරි. දැන් කියන්න යන්නේ අපේ ආහාර පාලන වැඩසටහනේ හතරවෙනි දවස ගැන. ඊට කලින් කියන්න පොඩි දෙයක් තියෙනවා. ඒ තමයි මේ දක්වා ඔයා හරියට මේ වැඩේ කරා නම් ඇත්තටම ඔයා ගොඩක් ශක්තිමත් කෙනෙක් කියන එක. මොකද ගොඩක් අය ආහාර වලට තියෙන අධික කෑදරකම නිසා මේ ඩයට් ප්‍රෝග්‍රෑම් එක පළවෙනි දවස් දෙක තුනේම අතහැරලා දානවා. ඔයා මේ දක්වා ශක්තිමත්ව මේ ගමන ආවා කියන්නේ ඉතුරු දවස් හතරත් ඔයාට ලෙහෙසියෙන්ම කරගන්න පුළුවන්. හරි. හතරවෙනි දවසේ උදේට කිරි වීදුරුවකුයි කෙසෙල් ගෙඩි දෙකකුයි කන්න ඕන. මේ සඳහා ඕනෑම කෙසෙල් වර්ගයක් භාවිත කරන්න පුළුවන්. දවල්ටත් කිරි වීදුරුවයි කෙසෙල් ගෙඩි දෙකයි. එතකොට රෑටත් කිරි වීදුරුවයි කෙසෙල් ගෙඩි දෙකයි. මේ කෑම වේලවල් අතර ඕනේ නම් කෙසෙල් ගෙඩිය ගාණි කෑමට කමක් නැහැ. එතකොට දවසටම උපරිම කෙසෙල් ගෙඩි 8ක් පුළුවන්. වතුර වීදුරු 10 අනිවාර්යයි. පස්වෙනි දවස මස් මාළු හෝ සෝයා මීට් සමග තක්කාලි. දවසටම පුළුවන් මස් හෝ මාළු විතරයි. කැමති මාළු වර්ගයක් පුළුවන්. හැබැයි මස් කනවා නම් තෙල් අඩු කුකුල් මස් වගේ මස් වර්ගයක් වඩාත් සුදුසු වෙනවා. මස් මාළු නොකන අයට සෝයා මීට්, සෝයා කිරි වලින් හදන ටෝෆු වගේ ආහාරයක් සුදුසුයි. මේවා තමන් කැමති විදිහකට සකසා ගන්න පුළුවන්. හැබැයි මේ දේවල් එක්ක දවස තුල අනිවාර්යෙන් තක්කාලි ගෙඩි 5ක් ආහාරයට ගන්න ඕන. ඒ වගේම වතුර වීදුරු 10ක් අනිවාර්යයි. මේ අවස්ථාව වන විට ඔබේ ශරීරයේ මේදය බිඳ වැටිලා තියෙන්නේ. බිඳ වැටුණු මේදය ශරීරයෙන් ඉවත් වී යාම සඳහා නියමිත ප්‍රමාණයට වඩා වතුර බොන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හයවෙනි දවස එළවලු හා මස්. මේ දවසේදී කෑමට එළවලු හා මස් භාවිත කරන්න පුළුවන්. වතුර වීදුරු 10 අනිවාර්යයි. හත්වෙනි දවස රතු නිවුඩු හාලේ බත් එළවලු හා පළතුරු. ඔන්න අද තමයි දවස් 6කට පස්සේ ඔබ බත් ටිකක් කන්න හදන්නේ. ඔබ වෙනදා කන විදිහට සාමාන්‍ය කෑම වේලවල් 3ක් ගන්න පුළුවන්. හැබැයි ගන්න පුළුවන් නිවුඩු හාල් බත් එළවලු හා පළතුරු පමණයි. වතුර වීදුරු 10 අනිවාර්යයි. ඔන්න දවස් 7ේම කන්න බොන්න ඕන ආකාරය ගැන අපි කිව්වා. වැඩි හරියටම කිරීම හෝ නොකිරීම ඔයාගේ වැඩක්. මේ සතිය ඇතුළත ව්‍යායාම් අවශ්‍ය නැහැ. හැබැයි ව්‍යායාම් ටිකක් කරන්න පුළුවන් නම් ඔයාට තවත් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. මේ දවස් 7ේ වැඩසටහන හරියට කරලා අවසානයේ බර කිරලා බලන්නකෝ. අඩුම කිලෝ 5ක්වත් බර අඩු වෙනවා කියන එක අපිට සහතික වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වැඩසටහන ඔයා හරියටම පිළිපැද්දනම් දවස් 7න් පස්සේ ඔයාට ලොකු බත් පිගානක් කෑමේ අවශ්‍යතාවය කියන එක නැති වෙනවා. ඒ පුරුද්ද දිගටම තියාගන්න. අර දවසට වතුර වීදුරු 10ක් බොන පුරුද්දත් දිගටම තියාගන්න. කැමති කට්ටිය මේ දින 7ේ ආහාර පාලන වැඩසටහන මාසෙකට දෙකකට වරක්වත් කළාට වරදක් නැහැ. සමහර විට ඔයාට පුදුමත් හිතේවි. මොනතරම් ව්‍යායාම කළත් නොසෙල්ලී තිබුණු තෙල් තට්ටු, බඩේ ටයර් එහෙම මේ වැඩසටහන් නිසා ඉවත් වෙලා ගියපු හැටි දැක්කම. වැදගත්ම දේ තමයි මේ ක්‍රමයෙන් අඩු කරගත්තු බර නැවතත් වැඩි නොවෙන්න තමන්ගේ ආහාර පුරුදු වෙනස් කරගන්න එක. ඒ වගේම රූපවාහිනී පත්තරවල මගතොටේදී තෙල් බීරෙන රස වෑහෙන පාට පාට කෑම දකිනකොට අපි දන්න කියන ප්‍රසිද්ධ පුද්ගලයෝ නළු නිලියන් උජාරුවට බීම වර්ග කෑම කන දැන්වීම දකිනකොට අපි නම් ඔවට අහුවේ කියලා හිතන්න පුරුදු වෙන්න. අත්හදා බලන අය තමන්ගේ සාර්ථකත්වය එහෙම නැත්නම් අඩු කරගත්ත බර ප්‍රමාණය වීඩියෝ එකට පහලින් කමෙන්ට් එකක් කරලා අනිත් අයටත් දැනගන්න සඳහන් කරන්න. එතකොට මේ ක්‍රම භාවිතා කරන්න බලාපොරොත්තු වෙන අයට ඒක හොඳ මොටිවේෂන් එකක් වේවි.
ඉතින් මේ වීඩියෝව ඔබට ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාගේ යහළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තාමත් ඔබ විශ්මලෝකයේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් මේ දැම්ම පහලින් subscribe කරන්න. ඒ ගමන්ම ඊට එහා පැත්තේ තියෙන සීනුව ලකුණ ලැබුවොත් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඒකේ notification එක ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. ඔබට සුබ දවසක්.